ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඊයේත් අදත් හෙටත් මේ සභාවේ අපේ මහජන නියෝජිතයන් බොහෝ දෙනා කියපු අදහස් වලට උන්කන් දෙන්න අවස්ථාව ලැබුණා. අපේ මිත්‍ර විජිත හේරත් මන්ත්‍රීතුමා එතුමා සඳහන් කළා මේ සභාවේ ආණ්ඩුව වක්‍යයන්ට ඕනි කියලා. අත වශයෙන් ආණ්ඩුව නෙවෙයි මේ සභාවේ ඉන්න සියලුම දෙනා වක්‍යයන්ට ඕනි. මොකද මේ තත්වය අවසානයේ දේශපාලන අධිකාරියයි නිලධාරීන් සියලු දෙනයි දෙපැත්තට බෙදිලා ආපහු මේක තවත් නරක තැනකට තල්ලු කරගත්තොත් මං හිතනවා ඉතාම නරක ඛේදවාචකයකටයි අපිට යන්න සිදු වෙන්නේ. අපේ ඉතිහාසයේ සෞඛ්‍ය ඉතිහාසය දිහා බැලුවාම නියෝජ්‍ය කතානායකතුමනි නවලෝක රෝහල පටන් ගන්නකොට ටවුන් හෝල් එකේ තිබුණේ පිකටින්. ටවුන් හෝල් එකේ තිබුණේ නවලෝක රෝහල පටන් ගන්න එපා කියලා පිකටින්. නවලෝක රෝහල පටන් ගන්න ප්‍රේමදාස මහත්මයා ඉදම දුන්නාම ටවුන් හෝල් එක වටලලා තිබුණේ පෞද්ගලික රෝහල එපා කියලා. මේක තමයි අපේ සෞඛ්‍ය ඉතිහාසය. එතනින් එහා ඉතිහාසයට ගියාම ඊටත් වැඩිය නරක ඉතිහාසයක් තිබෙනේ. දකුණු පළාතේ නියෝජ්‍ය කතානායකතුමා නියෝජනය කරන පළාත මගේ මැතිවරණ කොට්ටාසේ ගාල්ලේ තිබෙන කරාපිටියේ මහ රෝහල පටන් ගන්න හදනකොට ජේ.ආර්. ජයවර්ධන මහත්තුමා කරාපිටිය හන්දියේ තිබුණේ මහා උද්ඝෝෂණයක්. ලෙඩ රෝග ගේන්න එපා කරාපිටියට කියලා. හැබැයි අද දකුණු පළාතේ තිබෙන විශාලම රෝහල කරාපිටිය රෝහලත් මහමුද රෝහලත් බිහි වෙලා තිබෙනවා. දැන් අපි දෙගොල්ල තුන්ගොල්ල මේ සෙල්ලම නවත්ත ගන්න තිබෙනවා නැත්නම් අපි ඔක්කොම අමාරු වෙටෙනවා. මේක තමයි යථාර්ථය. දැන් උදාහරණයක් ඇටියට ගත්තාම විශ්වාස බංග ගැනත් මම හිතනවා අපි මේ සභාවේ ඉන්න සියලු දෙනා මතක තබා ගත යුතුයි. විශ්වාස බංග 48ක් ගණන්ලා තිබෙනවා. මේ 1949 ඉඳලා ඉන්දියාව විශ්වාස බංග කියන 1961 අපි විශ්වාස බංග කියන පටන් ගන්න 1949 ලෝකේ විශ්වාස බංග ගේන්නේ එංගලන්තේ හිටපු ප්‍රධාන පාලකයාට එරෙහිව ඒ කාලේ 1700 ගණන්වල. එතකොට බ්‍රිතාන්‍ය පාලනයත් එක්ක තිබුණු සම්බන්ධතාවය නිසා අපි ඉන්දියාවට කලින් ගෙනාවා විශ්වාස බංග. එතකොට මේ ගෙනල්ලා තිබෙන විශ්වාස බංග 48ම ජයග්‍රහණය කළා නැහැ. හැබැයි විශ්වාස බංගයක හොඳක් තිබෙනවා. යම් යම් වැදගත් යෝජනා අදහස් සාකච්ඡා කරලා ඉදිරියට යන්න පුළුවන්කම තිබෙනවා. දැන් මේ විශ්වාස බංග ඇමතිවරුන්ට ගෙනල්ලා තියෙනවා 13 දෙනෙකුට. මේ 14 වෙනියා. එකක්වත් ජයග්‍රහණය කළා නැහැ. සියල්ලම අදාළ ඇමතිවරයා ජයග්‍රහණය කළා තිබෙනවා. මේක තමයි විශ්වාස බංග ඉතිහාසය. බලන්න ආසියාවේ දියුණු වෙච්ච රටවල් ගත්තාම සිංගප්පූරුව එක විශ්වාස බංගයක්වත් ජනලා නැහැ. සෞඛ්‍ය තත්ත්වය ඉතාම හොඳයි. විශ්වාස බංග නැහැ. රට ඉදිරියට යනවා. එතකොට හොංකොං වලට මේක බෝ වෙනවා 1985 වසරේ. හැබැයි ඒත් විශ්වාස බංග 11ක් ගෙනලා තිබෙනවා. 11ම පරාජයටපත් වෙලා තිබෙනවා. එතකොට දැන් විශ්වාස බංගක බලාපොරොත්තු අපි මේ ප්‍රශ්නය විසඳ ගන්න නම් මම හිතනවා මේ සභාවේ ඉන්න අපේ කාටවත් මේකින් පැනලා යන්න පුළුවන් කමක් නැහැ. මේ සභාවේ ඉඳපු ජනතා විමුක්ති පෙරමුණ මේ රට පාලනය කරලා තිබෙනවා. ඇමතිකම් 4ක් නියෝජ්‍ය ඇමතිකම් 4ක් ඒ හැමෝම මේ රට පාලනය කරපු කණ්ඩායම් වර්තමාන විරුද්ධ පක්ෂයේ මගේ මිත්‍ර මන්ත්‍රීතුමාලා සියලු දෙනාත් මේ රට පාලනය කරපු කණ්ඩායම් දැන් අපි මේ ප්‍රශ්නේ අපි පිළිගන්නවා. මේකි තර්කයක් නැහැ. ජනාධිපතිවත් ප්‍රකාශයක් කළා කිව්වා අනිවාර්යෙන් මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. එහෙනම් මේ ප්‍රශ්නෙට විසඳුමත් මම දැක්ක ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා කියවෙව්වහම මේකි සටහන් වෙනවා. ලංකාවේ සෞඛ්‍ය පමණක් නෙමෙයි අවසානයේ සෞඛ්‍ය ළඟට තමයි එන්නේ. හැබැයි මුළු ආර්ථිකයම 20යි 20න් පස්සේ හැකිලෙන පටන් ගත්තා. කාරණා කීපයක් නිසා. එක පැත්තකින් කෝවිඩ් එක නිසා, එක පැත්තකින් නිසියාකාර ආර්ථිකය හසුරුවපු නැති නිසා, කොහොමාරි මුළු රටේම ආර්ථිකය කඩාගෙන වැටලා අවසානයේ අවුරුදු 75කට පස්සේ බංකොලොත් කියන තැනට ගියා. දැන් බංකොලොත් වුණාම සියලු ආයතන කඩාගෙන වැටලා තිබෙන්නේ. හැබැයි සෞඛ්‍ය තමයි අවසානයේ මරණාසන්න අවස්ථාවේදී යන තැන. අසනීපයක් වුණාම යන තැන. ගියහම මී යන තැන. එතන තමයි රිදෙන තැන. දැන් රිදෙන තැනට ගියහම සියලු දෙනා එකතු වෙලා කියනවා නම් සෞඛ්‍ය කඩාගෙන වැටිලා කියලා නෑ, රට කඩාගෙන වැටිලා. රට කඩාගෙන වැටිච්ච එක අපි ඔක්කොම වග කියන්න ඕන මේ කතා කරන මමත් ඇතුළු. මොකද අපි සියලු දෙනා දේශපාලනේ කරේ. ඒතකොට දේශපාලනය කළා අවසාන උත්තරේ රට කඩාගෙන වැටුණා නම් ඒකින් අපි කාටවත් පැනලා යන්න බෑ. ඒකින් අපි ආපහු එක එක්කෙන අත දික් කරගෙන අරයා හරි මම හරි ආපහු සෞඛ්‍යෙන් දේශපාලනය කරොත්
ආයෙත් වෙන්නේ අර කරාපිටිය වගේ රෝහල් නවලෝක වගේ රෝහල් ආපහු දෙකට බෙදලා ආයෙත් ගහ ගන්නවා. එහෙනම් මේ සෙල්ලම මම හිතනවා අපි සියලු දෙනා තේරුම් අරගෙන ක්‍රියා කළ යුතුයි. මොකද එහෙම නැති වුණොත් මම හිතනවා බරපතල නරක තැනකට අපි දෙපාර්ශවයේ බෙදලා ගහගෙන අරයා වැරදි මෙයා හරි කියන්න බෑ. අපි ඔක්කොම වැරදි. එහෙනම් අපි ඔක්කොම නිවැරදි වෙන්න තිබෙනවා. එහෙනම් මුළු ආර්ථිකයේම කඩාගෙන වැටෙච්ච නිසා තමයි මින් ඉදිරියට මේ සභාවේ ඉන්න අයට බොරු කියන්න බැරි වෙන විදිහේ නීති රීති පද්ධතියක් හදලා තිබෙන්නේ. දැන් වර්තමාන අපේ විපක්ෂය ගත්තොත් එදා අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහත්මයාට ආණ්ඩුවට විරුද්ධව විශ්වාස වංග දෙකක් තුනක් ගෙනාවා. දෙකක් කතානායකතුමා නිෂ්ප්‍රභා කළ මේ ගන්නෙම නැතුව අයින් කරා. එකක් ගත්තා ඒකේ ඡන්ද 126ක් අරගෙන විරුද්ධ පක්ෂයේ ඡන්ද 10ක් අරගෙන පරාජයටපත් වුණා. කොහොම හරි අපි එකක් හොඳට මතක තියාගන්න ඕන. දැන් මේක අපි ආපහු කරන්නේ බෙදෙනවා නම් අපි ආපහු වෙන්නේ වෛරය ක්‍රෝධයේ ඊර්ෂ්‍යාව මුල් කරගෙන මේ සෞඛ්‍ය ව්‍යාපාරේ හරහා අපි යන්න හදනවා නම් දේශපාලනයේට මං හිතනවා කනගාටුදායකයි. මට මතකයි මේ පක්ෂ සියලු දෙනාගේ රැස්වීමේදී මේ යෝජනාව ආවම විපක්ෂය කිව්වා නෑ නෑ අපි මේක ගන්න ඕනේ නෑ. අපි ගනිමු ක්‍රීඩාව. විශ්වාස භංගයක් තියෙනකොට ඉස්සෙල්ලම ගන්න ඕනේ ඒක. ඒක අරගෙන සාකච්ඡා කරන්න ඕනේ. විශ්වාස භංගේ දවසක් පරක් වෙනවා කියන්නේ විරුද්ධ පක්ෂයේ විතරක් නෙමෙයි අපි කියනවා කවුරු හරි මැරෙනවා නේ ඒක වැරදි. ඒක වෙනස් කරගන්න තිබෙනවා. එතකොට කඩාගෙන වැටිච්ච ආර්ථිකයක් හදන්න යන ගමනේ අපි හදන්නේ ආපහු දේශපාලන මැච් එකක් ගහන නම් මම හිතන ඔක්කොටම හම්බ වෙන්නේ එකම උත්තරේ. ඒ නිසා අපි මේ ප්‍රශ්නේදී මම හිතනවා මීට වඩා ගැඹුරින් කල්පනා කරලා බැලිය යුතුව තිබෙනවා. දකුණු පළාතේ ගත්තොත් මම නියෝජනය කරන ගාල්ල නගරේ තිබෙන දකුණේ ප්‍රධාන රෝහල මේක පටන් ගන්නකොට පිකටින් තියුනේ. අද තියෙන්නේ ඇඳන් දහස් ගණනක් සේවකයෝ 4087ක් තරාපිටියේ රෝහලේ. දැන් රට ගියා කියන නිසා මම කියන්නේ අදත් සේවකයෝ 3950ක් ඉන්නවා. දැන් උදාහරණයක් ගත්තාම විශේෂඥ වෛද්‍යවරු 110ක් ඉන්න ඕන 100ක් ඉන්නවා. 10 දෙනෙක් අඩුයි. සාමාන්‍ය වෛද්‍යවරු 356ක් ඉන්න ඕන 491ක් ඉන්නවා. රට ගිහිලා තියෙන බව ඇත්ත. දැන් කරාපිටියේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු 15ක් රට ගිහිලා තියෙනවා. නේවාසික වෛද්‍යවරු 35ක් රට ගිහිලා තියෙනවා. එහෙනම් දැන් අපි ඒකට යෝජනා කරන්න ඕනේ විකල්පේ. විකල්පේ තමයි අපේ රජ ඇමතුමාටත් මතකයි අපි අමාත්‍යාංශ කරනකොට ග්‍රාම සේවකලා 2000ක් අඩු වුණාම අපි ගෝ විශ්‍රාමිකයේ ග්‍රාම සේවකලාට ඇවිල්ලා සේවයට වාර්තා කරන්න කියලා. දැන් විශ්‍රාමිකයේ වෛද්‍යවරු කැමැතියි ඉන්නවා නම් වහාම සේවයට වාර්තා කරන්න කියන්න ඕන. එහෙම නැත්නම් අපේ සෞඛ්‍ය ඇමතුමාට අවධානය යොමු කරන්න පුළුවන් කවුරු හරි විශ්‍රාමයන් ඉන්නවනම් වෛද්‍යවරයෙක්. ඔහු විශ්‍රාමය යන්නේ නැතුව ඉන්න කැමති නම් ඔහුට ඉන්නරින්න ඕන. එතකොට ප්‍රශ්නේ විසදෙනවා. එහෙම නැතුව අපි වෛද්‍යවරු රට ගියා කියලා සතුටින් කෑ ගහලා බලක් නැහැ. ප්‍රශ්නයක් තිබෙනවා. ඒ අය හිතනවා මේ ප්‍රශ්නෙට විදේශගත වෙලා තමන්ගේ දරුවන්ගේ අනාගතය හදාගන්න ඕන කියලා. ඒක අපිට මූලික අයිතිවාසිකම් යටතේ බාධා කරන්න බෑ. එන අපේ යුතුකම විකල්පයක් හොයන එක. දැන් උදාහරණයක් ඇටියෙදි ඒකයි මම කිව්වේ කරාපිටියේ රෝහලේ මුළු සේවක සංඛ්‍යාව 487යි 3950ක් ඉන්නෝ. වෛද්‍යවරු යම් ප්‍රමාණයක් රට ගිහිල්ලා තිබෙනවා 35යි 10 45 50ක්. එහෙනම් විශ්‍රාමගිය වෛද්‍යවරුන් සේවයට වාර්තා කරන්න වෛද්‍ය සභාවත් එක්ක කතා කරලා තීරණයක් අරගෙන ඉස්සරහට යන්න තිබෙනවා. වෛද්‍යවරු යනවා කියලා කෑ ගහලා ඒකෙන් අපි දේශපාලන වාසියක් ලබා ගන්න මං හිතනවා කවුරුවත් ක්‍රියා නොකළ යුතුයි කියන එකයි අපේ අදහස. ඒ වගේම මහමෝදර රෝහල දකුණු පළාතේ තිබෙන ප්‍රධානම මාතෘ රෝහල. දැන් මේකේ ඉන්නවා මේකේ තිබෙනවා ඇඳන් 390ක්. විශේෂඥ වෛද්‍යවරු 12ක්. සාමාන්‍ය වෛද්‍යවරු 96ක්. හෙදියන් 298ක්. මුළු සංඛ්‍යාව 900ක්. දැන් මේ ස්ථානෙත් 10 දෙනෙක් 15 දෙනෙක් විදේශගත වෙලා තිබෙනවා. දැන් එහෙනම් සෞඛ්‍ය ඇමතුමාට අපිට යෝජනා කරන්න පුළුවන් මේ සභාවේ කරුණාකරලා කවුරු හරි වෛද්‍යවරයෙක් විශ්‍රාමයන් ඉල්ලන කෙනෙක් කැමති නම් තවදුරටත් සේවය කරන්න. ඌ විශ්‍රාමයවක් නැතුව එහෙමම සේවය තියාගන්න. අයි විකල්පයක් අවශ්‍යයි. විසඳුම් අවශ්‍යයි. එහෙම නැතුව මේකෙන් සතුටක් ලබලා කවුරු හරි ඉතරව නම් දේශපාලන වශයෙන් මේකෙන් ගන්න පුළුවන් වාසියක් කියලා මම අහගෙන හිටියා. විරුද්ධ පක්ෂෙම කියනෝ නෑ මේක සෞඛ්‍ය ඇමතුමාගේ වරද නෙවෙයි අර බොක්ස් එකේ ඉන්න නිලධාරීන්ගේ වරද. නෑ නිලධාරීන්ට කරන්න දෙකුත් නෑ. දෙපාර්ශ්වෙම වැරදි. නිලධාරීත් වැරදි අපිත් වැරදි. කාටවත් කියන්න බෑ හරි කියලා. මේ රට බංකොලොත් කියලා කිව්වේ මුදල් අමාත්‍යාංශය. එතකොට දෙකක් කාලයක් තියෙනවා. එතකොට අපි වෙනසක් කරනවා නම් ඉස්සෙල්ලා මුදල් අමාත්‍යාංශය වෙනස් කරගන්න ඕන. මේ රට බංකොලොත් කියලා කිව්වේ මහ බැංකුව. මහ බැංකුව වෙනස් කරගන්න ඕන. එතකොට ඒවා වෙනස් කරන්නට පුළුවන්.
ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක වෙනස් කරන්න. එතකොට පුළුවන් පෙට්‍රෝලියම් එක වෙනස් කරන්න. ඒ නිසා අපි බෙදිලා කාටවත් මේකේ ජයග්‍රහණයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි කල්පනා කරන්න ඕන මේකට තියෙන විකල්පය තමයි මේ විශ්වාසභංග යෝජනාව ඇමතිතුමා ජයග්‍රහණය කරයි. හැබැයි ඒක නෙමෙයි ජයග්‍රහණය. හරිනම් ඡන්දයක් ඉල්ලන්නේ නැතුව පිට වෙලා යන එක තමයි හොඳම ජයග්‍රහණය. ඡන්දයක් ඉල්ලලා ලංකාවට විහිළුවක් ප්‍රදර්ශනය කරනවට වැඩිය ඡන්දයක් ඉල්ලන්නේ නැතුව මේ විවාදයෙන් ප්‍රයෝජනයක් ගන්න. දැන් උදාහරණයක් එකට ගත්තාම නියෝජ්‍ය කතානායකතුමනි ඒකයි මම කිව්වේ සිංගප්පූරුවේ එක විශ්වාසභංගයක්වත් නැහැ. ලෝකේ බලවත් ආර්ථික රාජ්‍යයක්. ලැජ්ජයි. අපි බංගලොත් වුණාට පස්සෙත් බෙදිලා පහු ගහ ගන්නවා. දැන් කරාපිටියේ ගොඩ ගන්න නියෝජ්‍ය කතානායකතුමනි මහමෝදොර ගොඩ ගන්න මම ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු නිලධාරි මණ්ඩලයට ඇමතිතුමාගේ උපදෙස් පරිදි ගිහිල්ලා හොයලා බලලා බිලියන දෙයක් ඕන කරලා තියෙනවා. දැන් අපේ පාලන කාලේදී පටන් ගත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල පාර්ලිමේන්තු වෙන පාරේ තියෙනවා. වැඩ අවසන් කරගන්න බෑ. දැන් මේවට සල්ලි වුණ බිලියන 500ක විතර සෞඛ්‍ය අමාත්‍යාංශයට මහා හිගයක් තියෙන මුදල්. ඒ නිසා තමයි අපි බලන්නේ අර අද හැන්දෑවෙත් විවාද කළා, හෙටත් විවාද කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට එනකොට 15 වෙනිදා 25 වෙනිදා වෙනකොට බංකොලොත්චින සීල් එක ගලව ගන්න. සීල් එක ගැලෙව්වහම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට බිලියන 500ක් දුන්නාම එතුමන්ලා පටන් ගන්නේ ඉතුරු වැඩ ටික. අඩුපාඩු ඇති. වැරදි නැහැ කියලා මම කියන්නේ. වැරදි තියෙනවා නම් ඒවා නිවැරදිව හොයලා ඒ අයට විරුද්ධව ක්‍රියා කළා ඒ අය මේ රටේ නීති අනුව ක්‍රියා කළ යුතුව තිබෙනවා. මන්නම් විශ්වාස කරන්නේ මෙවැනි විශ්වාසභංග යෝජනාවක් කරලා අපිට ඉදිරියට යන්න පුළුවන් කියලා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තුවේ මේ බොරුව නවත්තන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 27, 28, 29, 30 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148, 49, 50, 51, 52 මේ වගන්ති වලින් සමාජයට කරපු බොරුව පාලනය කරන්න තමයි අයවැය කාර්යාලයක් පිටවල තිබෙන්නේ. දැන් විසඳුමක් තියෙනවා නම් විරුද්ධ පක්ෂයට විසඳුමක් තියෙනවා නම් වෙනත් එළියේ ඉන්න දේශපාලන පක්ෂයකට අනාගතේ ඒ අයවැය කාර්යයට ඉදිරිපත් කළා කියන්න පුළුවන්. නෑ නෑ විකල්පයක් තියෙනවා. ඒ විකල්පය මෙන්න අපේ තියෙනවා කියලා ඉදිරිපත් කරාම අවසන් කරා. අද පාර්ලිමේන්තුවේ ඉන්න විනාඩියක් දෙන්න නියෝජ්‍ය කතානායකතුමනි පාර්ලිමේන්තුවේ මහලේකම්ට අමතරව පත් කරනවා ආර්ථික විශේෂඥයෙක් කවුද 15ක පළපුරුද්ද තිබෙන. තවත් බලයලත් පුජ්‍යලේ. එතකොට පුළුවන් විරුද්ධ පක්ෂයට පාර්ලිමේන්තුවේ ලීන දේශපාලන පක්ෂයකට තමන්ට තියෙන විසඳුම එතෙන්ට ඉදිරිපත් කරන්න. එතකොට ඒගොල්ල බලලා කියනවා සමාජයට මේ ඉදිරිපත් කළ තියෙන ලියවිල්ල මේ රටේ ක්‍රියාත්මක කළ නොහැක්ක. එහෙනම් මේ රජය ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහමැතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ රජය කරන වැඩපිළිවෙල ඉදිරිපත් කළ තිබෙනවා. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කළ තියෙනවා. ඒක ආසියානු සමාජතර බැංකුව අනුමත කළ තියෙනවා. ඒක ලෝක බැංකුව අනුමත කළ තියෙනවා. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ තිබෙනවා. දැන් ඒ අනුව අපි ඉස්සරහට යනවා. විකල්පයක් තියෙනවා නම් විශ්වාස බැංකයකට වඩා හොඳයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරොත් සෞඛ්‍ය විසඳන මාර්ගය මෙයයි කියලා. එතකොට අපිට පුළුවන් ඒ අනුව ක්‍රියා කරන්න නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මම අවසාන වශයෙන් විරුද්ධ පක්ෂයට කියන්නේ ඔබතුමන්ලා වැටුණු තැනින් තවත් මේ රට පහළට ඇදලා දමන්න එපා. බොහොම ස්තුතියි.